පාසුවක් වේද? අද මා ලැබූ අසීමිත ආනන්දේ මා කිසි දිනක විඳ නැහැ සුඳුර. එහෙත් එයින් මගේ සිතෙහි දොම්නස උත්සන්න වෙයි. ඔබ සිත දොම්නස් වන්නට මාතින් කිසියම් දෝෂයක් වීද හිමියනි? මා කැමති සත්‍යයේ හැකිතාක් දුර වසන් කොටගෙන මෙම ප්‍රීතිය භුක්ති විඳින්නට හෙට උදාසන වනතුරු හෝ. එහෙත් අසත්‍ය මත පදනම් වූ ආලයෙන් කවර සැනසීමක්ද? මම තිගේ ආලයෙන් කුළුමත් වෙමි. එහෙත් ආලය කරන්නේ තිගේ මුදු ඇඟිලි තිබු වලින් පිරිමදින්නේ මගේ කය නොවන බව සිතන විට මගේ සිත පෑරේ. ඔබතුමා කුමක් කියන්නේද මට නොවැටහේ හිමියනි. මම තොපගේ සැමියා නොවේ. ඒ බව මම දැන සිටියෙමි මහරජතුමනි. මා සියලු සංග්‍රහ කළේ මගේ සැමියාට නොව ඔබ වහන්සේටමය. එහෙයින් ඔබ වහන්සේගේ සිත දුම්නස් කොට ගැනීමට හේතුවක් නොමැත. මොනවා? චී කියන්නේ කුමක්ද? තී දැනගෙන සිටියා මාතිගේ මහරජ බව. වස්ත්‍රාභරණ පැළඳ රාජ සභාවේ කවුරු රැවටුවත් ගැහැණියක රැවටිය නොහැක මහරජතුමනි. අන්ධකාරයේ වුවද තම සැමියාගේ දහඩිය සුවඳ බිරිඳකට හැඳිනිය හැකිය. තීමා මෙතෙක් වේලා රැවැට්ටුවා. සමාවන්න මහරජතුමනි, මම මෙතෙක් වේලා ඔබතුමාට ආලය පෑවෙමි. තීමට සරදම් කරයි ස්ත්‍රිය. සරදමින් විනෝදයක් ලබන්නේ යැයි පසඳ වී ඇත්තේ ඔබ වහන්සේමය. තී කියන්නේ තීමට සැබවින්ම ආලය කරනවා කියලද? නොවේ නම් ඔබතුමා ඉදිරියේ නිර්භය වචන නොකියමි මහරජතුමනි. එසේ නම් තී තිගේ සැමියා මතන්නාසේ මා ඇමතුවේ මන්ද? ඔබතුමා කැමති වූයේ මගේ සැමියාගේ විසින් මා සිප ගන්නයි. මීට කලිනුත් තීමසේ හැදිරි තිබේද? ගැහැණියක් ඒ බව කවදාකවත් මහරජතුමාටවත් නොකියන්නේය මහරජතුමනි. ඒත් මම සැබෑවක්ම කියමි. ඔබතුමා එදා මාලිගාවේදී දකිනතුරු මම කිසිම පුරුෂයෙකුට ආලය නොකෙලිමි. ඔබතුමා ඔබතුමාගේ හුදකලාව හා අන්තපුරේ පිරී සිටින දහසක් ළඳුන්ගේ සැබෑ ආදරයක් නොලැබෙන බව නොකීවාන. ඒත් ඔබතුමා කෙරෙහි වූ මාලින් නොබැදෙමි. ඔබතුමා උත්තම පුරුෂයෙකු වුවද මගේ ගැහැණු සිතෙහි පළමුව හැටගත්තේ අනුකම්පාවක් දේවයන් වහන්ස. පසු ඒ ආල විරහ වේදනාවකට හැරුණා. තිගේ පතිවත සිඳීම ගැන තී තුල අබට ගෝ ශෝකයක් නැද්ද? මම කවදාකවත් මගේ සැමියාට ආලය නොකෙලිමි මහරජතුමනි. සුභගේ පියා මගේ මව දැසුරු කළ කෙනෙකි. ඒ දැනගෙන තියෙනවා සුභ කිසියම් දවසක ශ්‍රීලක රජවන බව නක්ෂත්‍රකරුවන්ගේ. එදා පටන් මෑ මට පුරුදු කළේ ඔහු වෙනුවෙන් ජීවත් වන්නයි. බාලයේ සිටම මා පුරුදු පුහුණු කළේ ඔහුට ආදරය කරන්නයි. අපගේ විවාහය තම දුව අගබිසවක් කිරීමෙහි මගේ මව තුළ වූ ප්‍රාර්ථනාවක් නිසා වූවක් මිස මා තුළ වූ ප්‍රාර්ථනාවක් නොවේ. දැන් තී කුමක්ද කියයි? ඔබතුමා මා රජගිට කැඳවාගෙන යන්නේ නම් මගේ අහිංසක අම්මාගේ සිහිනයද සැබෑවේ. මා ආදරය කරන සැමියකු හා විසීමි භාග්‍යද මට ලැබේ. සුභ රජවන බව නක්ෂත්‍රයේ නියමයි එහෙනම්. එසේය මහරජතුමනි. ඔබතුමා මා රජගිට කැඳවාගෙන ගියොත් එබන්දක් නොවන්නට මම වග බලා ගනිමි. මට තී කියන්නේ කුමක්ද? මට මනාව නොවැටේ ස්ත්‍රිය.
ඔබතුමා මා මාලිගාවට කැඳවාගෙන යන්නේ පොරොන්දු වෙනවා. ඔබතුමා වෙත හිඳ ඔබතුමා සනහන්නට මට අවසර දෙන්නේ යයි පොරොන්දු වෙනවා. එවිට මම සියලු පුවත් ඔබතුමාට නොසලහා කියන්නෙමි. මට එබඳු පොරොන්දුවක් දිය නොහැක. එසේනම් මටද කිසිවක් පැවසිය නොහැක. තීමර සියල්ල නොකී වොත්තිගේ මරණය. මා එක් අවාසනාවන්ත ගැහැණියක් පමණකි. සියලු රහස් සහිතව මා මළපසු. ඔබ වැනි උත්තම රජෙකු විනාශ වීමයි මගේ ශෝකය. කුමක්ද මට විය හැකි විනාශය? මගේ රජකම නැතිවීමද? ඒක තමයි මට වෙන්න පුළුවන් ලොකුම සැත. රාජ්‍යක බරින් කටුව උටුන්නකින් මගේ හිස සැහැල්ලු වෙනව පමණයි. මට සමාව මැනව මහරජතුමනි. ඔබතුමා විශ්වාස කළත් නොකළත් මා කීවේ ඇත්තයි. මා වරදෙහි බැඳුනේ මගේ ඉහවහා ගිය ආලය නිසයි. ඒ මා කැමතියි ඔබතුමා තවත් බොහෝ කල් ජීවත් වෙනවා දකින්න. මගේ සැමියා විසින් හෙට මා මරා දැම්ම ඔබතුමාට සිදුවීමට යන කුමන්ත්‍රණයක් ගැන කියන්නට මට අවසර දුන මැනව. කුමන්ත්‍රණ? මොන කුමන්ත්‍රණද? මගේ සැමියාගේ කුමන්ත්‍රණ. සැමියාගේ? එසේය මහරජතුමනි. මලේ රට කැරලින ඇඟුවේ ඔහුයි. එදා මාලිගාවේදී අසූ චරපුරුෂයාත් ඔහුගේ සගේ. චතුරාංගනී සේනාව විනාශ වන උගුලකට පිටත් කර හැරියෙත් ඔහුයි. මෙදා ඔහුගේ කැරල මඩින්න නොවේ. මාලිගාවෙන් ගෙන යන මුර පිරිස මරා දම ඔහුගේම කැරලි හමුදාව රැගෙනයි ඔහු ආපහු මාලිගාවට එන්නේ. එදාට ඔබතුමා ඇතුළු මුළු මාලිගාවම විනාශ කොට ඔහු රජවනු ඇත. තී කියන්නේ සැබෑවක්ද? නොපිළිගන්නේ නම් තව දින කීපයකදී ඔබතුමාට ඒ බව වැටහේවි. එවිට පමා වූවා වැඩි විය හැක. කටවහගනු ස්ත්‍රිය තී කියන්නේ? තී කියන්නේ මගේ ප්‍රාණය සමාන මගේ සොහොයුරා සුභ. මා සියතුනේ හිඳ වූ අර ද්‍රෝහියා සුභ මා මරණයට කුමන්ත්‍රණය කරනවා කියලද? එසේය මහරජතුමනි. මුළු ජීවිත කාලයක් පුරාම ඔහුගෙන ගියේ ද්‍රෝහි ක්‍රියාකලාපය. දැන් ඒක කූට ප්‍රාප්ත වෙලා. නම් මට උවමනා නෑ ඔහුගේ අග බිසවන්නට. මට උවමනා ඔබ වහන්සේගේ දාසියක්ව සේවය කරන්නට. තී වැනි තම සැමියා පාවා දෙන්නියකා වෙසෙනවාට වඩා ඔහුගේ අතින් මිය යන එක මට සැපක්. මේ ඔක්කොම මනස්කාත වලින් මට එතකොට නිදහස. දිව්‍යන් වහන්ස කියන්න එපා කෙල්ල. තව එක වචන. ඔබේ මරා දැම්ම නැහැ. ඉස්සර නම් මං අතින් වෙන්න තිබුණේ ඒකයි. නමුත් ජීවිතයේ කොයිතරම් ප්‍රහේලිකාවක් වෙලාද කිව්වොත් අන්තිම මොහොතේදී ඇයට කළ යුත්තේ කුමක්දැයි මට තීරණය කරන්නට බැරි වුණා. ඈ කොයි? හා ඈ අන්තපුරේ ඉන්න. තොපන සතුරක් ඇයට කළ හැකි. එහෙත් ඇය නරක ගැහැණියකැයි අද මම නොසිතමි. ඔබතුමා සියලුම රහස් දැනගෙන මා නොමැරුවේ ඇයි? මිනිසුන් දෙදෙනෙකු ලවා මග රැක සිට මා මරවා දමන්න ඔබතුමාට පුළුවන්කම තිබුණා. මට තොපගේ මුවින් දැනගන්නට උවමනාවක් තිබේ සුභ. ඇයි තොපට උවමනා වූයේ මා මරවන්න? ඇයි තොපට උවමනා වූයේ මා මරවන්න?
కవతాకొన్ నొదుటు గెంబరు జీవిత అద్దకి మకి మమ కంపావెమి మహారాజ ఎస్ ఐసురేన్ పంచ కామ